සක්නේවාදරණී යදුවේ පුතේ ඔන්න පහුගිය 19 වෙනිදා ඉස්කෝලේද මුලින්ම ගිය අපේ පුංචි පැටව ටික අපිත් එක්ක මේකතු වෙලා ඉන්නේ දැන් නේද? තවම ගියේ ඉස්කෝලේට දවස් 4යි. හැබැයි බලමුද බලන්න එයාලා වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් එයාලා වචන ලියන්න දන්නවා මෙන්න මේ වගේ වචන. බලමුද එයාලා ලියලා තියෙන්නේ හරි විදියටද කියලා. ටීචර් කිව්වා වචන ටිකක් ඒ වචන ටික ලියලා දෙනවා. දැන් අපේ පොඩිත්ත ටික මුලින්ම ලියුවේ දර කියන වචනේ. එහෙනම් බලමු දර කොහොමද ලියවිලා තියෙන්න ඕන කියලා. එක සහ දෙක කියන නියර් රෝල් දෙකේ බෝලේ කැරකෙනවා. එකෙන් පයින්ම එලියට, දෙකෙන් ඔන්න ඉස්සරහට බෝලයක් පටන් ගන්නවා. තුනේ ඔන්න ඉස්සරහට ආවා. රත්තරෝලේ පහල රත්තරෝලෙන් ඔන්න බෝල භාගයක් කැරකුණා. ද අකුර අපි මෙන්න මේ විදිහට තමයි ඉගෙන ගත්තේ නේද? ර ර ර යන්නේ. නියර් රෝල් පිරෙන්න බෝලේ කැරකුණා. රතෝල වෙනකන් ඔන්න ඇද වෙලා අපි ගියා. දර හරිනේ. හරි. ඊළඟට දෙවෙනි වචනේ අමර. අමර අපි අකුර ඉගෙන ගත්තා මෙන්න මේ විදිහට නියර් රෝල් වලින් පටන් ගන්න. එකේ දෙකේ බෝලේ ගත්තා. එකෙන් පැන දෙකට. දෙකෙන් ගියා බෝල බණ්ඩියක් ඔන්න තුනට. තුනේ ඉස්සරහ ගලන් ඇවිල්ලා චුට්ටක් ඇද වෙලා ආවා. රතරෝලට ආය ඔන්න කෙලින් යනවා. දෙවෙනි නිල රෝලට ඊට පස්සේ ඔන්න ලස්සන මල් දෙත්තක් අපි දානවා. දාලා අවසන් කරනවා. ම යන්න අපි ලිව මෙන්න මේ විදිහට. එකේ දෙකේ නිල රෝල් එකේ දෙකේ බෝලේ කරකුණා. එකෙන් පැන එළියට දෙකට පහලින් ආවා. ඔන්න ගෙන ചായ වතුර නිල රෝලට ඔන්න බෝලට වංගුවා කරගත්තා. තුනේ රෝලේ මොනොඩට කරකුණා. අතුරුර දිගේ ඇවිල්ලා ඔන්න චොට්ටක් පහලට හැරිලා බැලුවා. ම ර ආය මතර නේද? ඔන්න නිල රෝල් පිරෙන්න බෝලයක් කරකවනවා. පළවෙනි රෝලෙන් ඔන්න ආපහු උඩ රතුර වලට යන්නේ ඇද වෙලා. අමර. හරි. ඔන්න වචන දෙකක් අපේ හරි. ඊළඟ වචන ලියන්නයි හදන්නේ. දැන් ටීචර්ගේ පොතේ ටීචර්ගේ රෝලේ ඊට මැද නිසා ටීචර් යනවා. ඔන්න මේ දෙක මකලා තමයි පුතේ ලියලා පෙන්නන්නේ ඊළඟ වචන ටික. අපි බලමු බලන්න. ඊළඟ වචන පොතේ ලය. මම කිව්වා ලබති ලදරු ලය මෙන්න මේ කියන වචන නේද? පටන් ගන්නෙ මෝර්දජල අකුරෙන් කියලා. මතකද මම එහෙම කිව්වා? ඔව් ඔව් මතකයි. අපිට මතකයි නේද? හරි. එහෙනම් මෝර්දජල අකුර තමයි ලියවිලා තියෙන්න ඕනේ. මතකෙන් ලියපළම හරියට ලියලා තියෙනවා. බලමු. එහෙනම් මෝර්දජලයන් පටන් ගන්නෙ කොතනින්ද? දෙවෙනි සහ තුන්වෙනි නිල රෝල් දෙක මැද්දේ නේද? හරි. මැද්දේ නම් ඔන්න ගියා බෝලයක් කරකිලා පළවෙනි නිල රෝලට. ඔන්න දෙවෙනි නිල රෝලට පැන්නා. ආයෙමත් පැන්නා. එකේ හැප්පුණා. ආයෙ දෙකට පැන්නා. ඔන්න අරන් එනවා බෝල බණ්ඩියක් දාලා පහළම තියෙන රතු රෝලට. රතු රෝල දිගේ ඇවිල්ලා ආපහු ගේනවා අපි තුන්වෙනි නිල රෝලට. හරි. එතකොට පටන් ගන්න තැන මෙන්න මේ තැන් දෙකට වඩා අපි කිව්වා චුට්ටක් ඇතුළත වෙලා තියෙන්න ඕනේ කියලා නේද? දැන් මේ ලක්ෂණ දෙකේ විදිහටම තියෙන්න ඕන පුතේ. ල ය ය කියද්දී ඔන්න ය ය යන නේද? දෙවෙනි නිල රෝලෙන් පටන් අර ගන්නවා. ඇපල් ගෙඩියක් වගේ මේක අපි කියන්නේ. ඔන්න තුන්වෙනි රෝල දෙපාරක් උඩ පෑනවා. ආයෙම දෙවෙනි නිල රෝලට යනවා. ආයෙ ගිහින් ඔන්න ඔඩින් ගිහින් ටෝන් ගාලා හැප්පිලා පළවෙනි නිල රෝලේ ආයෙම දෙවෙනි නිල රෝලේ නතර වෙනවා. ලය. හරි. ඊළඟට ඊළඟ වචනේ බලමු අපි. එක එක කොහමද බලමු ලියන්නේ? එ අකුර. ඔන්න එකේ දෙකේ කරකනවා බෝලය. එකෙන් පයින්නවා දෙකට. දෙකෙන් යනවා කෙලින් ඉස්සරහට. ඊට පස්සේ ඔන්න බෝලට ඉස්සරහින් යන චූල් බාලි බෝලයක් කරකුණා. තුන්වෙනි නිල රෝල දිගේ ගෙනාවා. ඔන්න අපි චුට්ටක් ඇද කරලා අරගන්නවා. රතු රෝලට. රතු රෝලෙන් පහළට නැමෙන්නේ නැහැ. චුට්ටක් පස්සට පැන්නා. ඔන්න පොංචි ගැට්ටක් දැම්මා. ඒ හ කයන්න ඊළඟට ඔන්න
එකයි දෙකේ බෝලේ කැරකෙනවා දෙකද පයින්නවා දෙකෙන් පස්සට පයින්නවා තුනේ දෙපාරක් කොන උඩ පයින්නවා වාමියක් උඩට කැරකෙනවා පහළ බලනවා හරි මැද්දෙන් උඩටම යනවා ආය පළවෙනි නිවන වලේ හැප්පිලා ආය මත් තුන්වෙනි නිවන වලේ මොන අපර පැත්තට චොට්ටක් දොර අරගෙන එනවා එක හරි හඳයි වලින තවත් වචන දෙකක් හරි ඊළඟට යනවා ඊළඟ වචන දෙක බලන්න අපි දැන් පොතේ මේ ෆස්ට් ඕඩේ අකුරුල ප්‍රමාණය නිවැරදිවම දිනන අපි දැන් ඉගෙන ගත්ත ප්‍රමාණය ඒ වගේම ගෑවෙන්න ඕන තැන් වල ගෑවිලා යන්න ඕන ඒ නිසා තමයි අපි තාම ෆස්ට් ඕඩේ ලියන්නේ ඊළඟ වචනේ තමයි බලය බලමු අපි බලය ලියන මතකද කියලා බා කියද්දි බයන්නේනේ බා පටන් ගත්තේ තොන් එන්නේ නියර හොරට බෝල ගෑවෙන්නේ නේද පැත්තේ නම් බෝල කරකෙන්න ඕන කියලා අපි කිව්වා ඔන්න පැත්තේ නම් කරකලා පහලේ බෝල වැටලා ඔන්න උඩට අරන් යනවා පළවෙනි නියර දෝලෙන් ඔන්න කරකලා එනවා තොන්වෙනි නියර දෝලට ආයම තොන්වෙනි නියර දෝලෙන් ඔන්න කරකලා ආයම තරන් යනවා උඩ සතරෝල දිගේ ඇවිල්ලා ඔන්න පහල බලනවා බා හරි නේද ල ල කියද්දි ලයන කොහමද ලිව්වේ දැන් ඔන්න මෝර්දජ ලයන නෙමෙයි දන්තජ ලයන දෙවෙනි නිල වලට පහලින් ඔන්න ඉරක් අඳිනවා ඒක දෙකේම භාගයක් ආපස්ස දෙනවා ඔන්න කැරකිලා යනවා ඒක පළවෙනි නිල දෝල හැප්පෙනවා ඔන්න කැරකිලා රතුරෝල දිගේ ඇවිල්ලා ආයමත් පුතේ නතර කරන්නේ අපි තොන්ගෙනේ නිල රෝලේ දැන් බලන්න මෙන්න මේ බෝලේ ඇවිල්ලා තොන්ගෙන නිල දෝලේ හැප්පිලා තියෙන්නේ බෑ එහෙම වුණත් වැරදි ඒක වඩා උඩින් තමයි තියෙන්නේ බලය ය කියන්නේ ආයම ඔන්න ය අකුර අපි ලියනවා දෙවෙනි නිල දෝලේ පටන් ගන්න තියෙනවනේ එහෙම නැති වුණත් වැරදි ඔන්න පළවෙනි නිල දෝලේ හැප්පෙන්නේ චූටි තොප්පිය විතරයි නේද බලය හරි අපි බලමු ඊළඟ වචනේ කද දැන් කද දන්නේ නැති ළමයිද මෙන්න තියෙන පොතේ කදක් තියෙන ඇඳලා තියෙන ඉස්සර කල් බඩු ගෙනියන්නේ මෙන්න මේ උපකරණේ භාවිතා කර ලීයකට දෙපැත්තෙන් ඔන්න මේ වගේ කෝඩ දෙකක් ගැට ගහලා ඔය දෙකේ තමයි බඩු දාගෙන පටවගෙන ගියේ පයින් ඉස්සර ගමන් ගියේ නේද ඒ නිසා දැන් තමයි ලොරි වල පටවගෙන බඩු අරගෙන යන්නේ ඉස්සරවන කදේ තමයි බඩු අරගෙන ගියේ ආ වලලු වලලු කදා වලලු කියලා වලලු අරන් ආ මෙන්න මේ වගේ දාගෙන කදේ තියාගෙන තමයි හරි එහෙනම් අපි දැන් මේ ලියන්න යන කද කියන වචනේ කොහොමද එහෙනම් කද ලියන්නේ මෙන්න මෙහෙම ක මුලින්ම පටන් ගන්න ක වලින් නේද ඔන්න එකේ දෙකේ බෝලේ කරකුණා එකෙන් පැන දෙකට දෙකෙන් පැන ඕන තුන්වෙනි රෝලට භාගයක් උඩට ඉස්සුණා පහල බැලුවා ඔන්න හරි මැද්දෙන් උඩට ඉස්සෙලා එකේ හැප්පිලා ආයෙ තුනට අරගෙන එනවා ක ද ද කියද්දි දයන්න ඔන්න අපි දයන්න දැන් දන්නවා එකේ දෙකේ බෝලේ කරකුණා එකෙන් පැන දෙකට බෝලට ඉස්සරහින් ඕන බෝල බණ්ඩිය කරකවල අරන් එනවා තුන්වෙනි රෝලට තුන්වෙනි රෝලෙන් ඕන අපි කරකිනවා රතු රෝලෙන් බෝල භාගයක් උඩට ඉස්සෙලා තමයි නතර වෙන්න ඕනේ කද හරි හඳයි ඔන්න එහෙමනම් අන්තිම වචන දෙක බලන්නයි තියෙන්නේ මේ වචන දෙකත් හරියට ලියලා තිබුණොත් අපිට හම්බ වෙනවා තරුවක් නේද අපි තරු වෙනවද කියලා තමයි බලන්න හදන්නේ හරි අවසාන වචන දෙකත් ලියමු බලන්න එහෙමනම් අපේ ළමයිගේ හරිද කියලා බලන්න ඊළඟ වචනේ උල අකුරවල ප්‍රමාණය නිවැරදි කියලා තමයි ටිච්ච බලන්නේ මේ පුතාලගේ උල උ කියද්දී ඔන්න උයන්න නේද ඔන්න එකේ දෙකේ බෝල කරකුණා එකෙන් පැන්න දෙකට දෙකෙන් ඔන්න බෝල බණ්ඩියක් ලොකුවට කරකවලා රතුරුලට එනවා රතුරුල දිගේ ඇවිල්ලා ඔන්න චුට්ටක් ඉස්සරහ මේ පටන් ගන්න චුට්ටක් ඉස්සරහ ගිහින විදිහට උ අකුර තුන්වෙනි නිය රෝලෙන් නතර කරනවා උ ල ඊළඟට ල ආයම දන්තජ ලයන්නමයි දෙවෙනි නිය රෝලට පහලින් ඔන්න පීරක් තැන්න ඒක දෙලේ භාගයක් ආපස්සට ආවා ඔන්න කරකිලා පළවෙනි නිය රෝලට ගෑවුණා ඔන්න කරකිලා අතුරු රෝලට ආව අතුරු දිගේ ඇවිල්ලා අකුර ප්‍රමාණයට අපි මේ ප්‍රමාණයට තුන්වෙනි නිය රෝලෙන් නවත්තනවා උල හරි හරි වගේනේ හරි සත්තට ඉඳන් ඉන්නේ අපේ ළමයි හරි වගේ ඔක්කම ඊළඟ වචනේ ණය දැන් බලමු මේ අකුරත් ඔන්න හරියට ලියලා තියෙනවද කියලා ණය කියද්දි මම කිව්වා මුර්ධජ ණයෙන් පටන් ගන්න එකම වචනේ තමයි ණය ණය කරුවා ණය
ඔය වගේ ඉතුරු ඉතුරු වචන හැදෙන්න ඉතින් ණය කියන වචනයෙන් හැදෙන ඕනම වචනයක් හදා ගන්න පුළුවන්. හැබැයි ප්‍රධානම වචන න මුර්දජි න අකුරෙන් පටන් ගන්න එකම වචන ණය. හරි. පස්තර නම් දෙ තියෙන පුළුවන් උන බන ඒ වගේ වචන එනකොට පිටිපස්සේ දෙනවා මේ මුලට හේදෙන පළවෙනි හේදෙන එකම වචනේ තමයි ණය කියලා කියන්නේ. හරි. පටන් ගත්තේ කොතනින්ද? දෙවෙනි නිය රෝලෙන් හරකවනවා පහළට බෝලය. ඊට පස්සේ ඔන්න පහලින් එළියට පෑන්නා පැත්තෙන් ලොකුවට පිම්බුණා. පළවෙනි රෝලේ හැප්පුණා. බෝලෙට කැරකිලා තුන්වෙනි රෝලේ හැප්පුණා. ඔන්න චොට්ටක් පහළ බැලුවා. ඔන්න අරන් යනවා උඩ රතු රෝලෙට. දැන් බලන්න පුතේ මේ ඉර ඇවිල්ලා හැප්පිලා නෑ තුන්වෙනි නිය රෝලේ. හඳ නෑන තාම ඉවර නෑනේ නේද? දෙවෙනි නිල රෝලේ අපර ගෑවිලා තියෙන තැන ඉඳන් ඔන්න පයින්ව ටොං ටොං ගා දෙපාරක් උඩ. ඊට පස්සේ කැරකිලා එනවා තුන්වෙනි නිල රෝලට. ඊට පස්සේ අපර ළඟට ගේනවා හැබැයි හප්පන්නේ නැතුව නවත්වනවා ඔන්න මෝර්දජන. හරි. න ය. එහෙනම් අපි බලමු ය ය අපර නම් දැන් අපේ මතකම දෙවෙනි නිල රෝලෙන් පටන් ගත්තා. තුන්වෙනි නිල රෝල දෙපාරක් උඩ පැන්නා. ඔන්න දෙවෙනි නිල රෝල දෙක ආය ළඟට ගෙනාවා. උඩෙන් ගිහ ප්‍රේණිය රෝලේ හැප්පුණා. ආයෙමත් දෙවෙනි රෝල ළඟට අරගෙන ආවා. හොඳයි. ඔන්න එහෙනම් අපි වචන 8ක් අද කිව්වා. ඒ වචන 8ම හරියට ලියපුලා මම හිත හම්බ වෙනවා. මොකද්ද? ඔන්න තරුව. අද තරු කවුද ගත්තේ කියලා බලමු බලන්න. කාටද හම්බ වෙලා තියෙන්නේ බලමු. ඔන්න නිපුණසුනම් හම්බ වෙලා තියෙනවා මගේ නිපුණ තරගාලා. තරු ගොඩක් හම්බ වෙලා නේද? වෙරි ගුඩ්. වචන ඔක්කොම හරි. බලමු බලන්න මෙතුන්ටත් හම්බ වෙලා තියෙනවා ඔන්න. ඔක්කොම හරියට ලියලා තරුවක්. හරිම ලස්සනයි. කවශාලයටත් හම්බ වෙලා තියෙනවා වගේ තරුවක්. තරු ගොඩක් මෙන්න හම්බ වෙලා. හරිම ලස්සනයි. බලමු බලන්න තව කාටද තරු හම්බ වෙලා තියෙන්නේ කියලා. සශ්මිතටත් හම්බ වෙලා. සශ්මිතටත් හම්බ වෙලා තිබ්බ. හැබැයි සශ්මිතගේ මට පොත චුට්ටක් පේන්නේ අපහැදිලිව. හරි හරි. ටීචර් බලන්න මේ අකුරු ඔක්කොම ටීචර් කියලා දුන්න විදිහටම බෝඩ් එකේ ලියන විදිහටම ලියලා තියෙනවාද අපේ ළමයි කියලා. හරි. ඒ වගේම ලියලා තියෙනවා නේද? දම්සිලුනි මෝර්දජ නයන්න හදා ගන්න ඕනේ. පහල තුන්වෙනි රූලේ ගෑවෙන්නේ නෑ පුතේ අර උල. මේ පේනවා නේද? මෙන්න මේ පහළට බලන චූටි උල ඒක තුන්වෙනි නිල රෝල ගෑවෙන්නේ එහෙම නැහැ. හරි අපි බලමු අනිත් ළමයිගේ හරියටම හරිද කියලා. රිද්මි රිද්මිගේ පොත පෙන්වන්න බලන්න. රිද්මි තරුවක් අරන් තියෙනවා. වෙරි ගුඩ්. ඔන්න හරියට ලියලා තියෙනවා අකුරු ඔක්කොම. හරි බොහොම හොඳයි. දැන් මේ තාම දවස් 4ක් ඉස්කෝලේ ගිය අපේ පොන්චි ළමයි ටික නේද? හරි. බ අකුරේ හැඩේ තව චුට්ටක් හදා ගන්න ඕන සනායා. හරි එතකොට. හරි. ඔව් ඒක තමයි. එතන තමයි. එතන තමයි. හරි. එහෙනම් ඔන්න දැන් අපිට හරිම සතුටුයි. ඔනෙත් මිගෙත් ඔක්කොම හරි. මට පේනවා. මට පොත පෙන්වලා තියෙන්නේ. ඉතින් ඔන්න හැමෝම හොඳ ළමයි. ගොඩාක් හොඳ ළමයි. ඒ කියන්නේ ඔන්නට අකුරු සේරම පස්සෝරි හරියට ලියන්න මතකයි තියෙනවා නේද? එහෙනම් ඉතින් අපිට බය වෙන්න දෙයක් නැහැ. කියවීමත් අපි සාර්ථකව කරගන්න පුළුවන් කියන නිගමනයට අපිට එන්න පුළුවන්. හොඳයි. එහෙනම් දැන් අපි හදාන්න පුතේ ලස්සන සින්දුවක් බලන්න. ඔන්න සින්දු වලට නටන්න, සින්දු කියන්න, සින්දු බලන්න ආසයි කියලා මම දන්නවා. එහෙම නේද? ආසයි නේද? ඔව්. එහෙනම් ඔන්න අපි නටනට මේ සින්දුවට සවන් දෙමු. ඔයාලා කැමතිම කෙනෙක් ගැන තමයි මේ සින්දුව තියෙන්නේ. බලමු බලන්න. ඔයාලා යාට ආසයිද කියලා. පොල්ලේ නමාගෙන හැරමිටි ගහගෙන ඉදි ගමනින් යන්නේ. උදේම නාගෙන සීතේ ඇඳගෙන ආදිමේ ඉන්නේ. කොල්ලේ නමාගෙන හැරමිටි ගහගෙන Thank you.
टीचर हरियट है हाइय गल को लांगला की अंद माइक के आची अम्मा हरी 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 आची आची अम्मा हाँ हरी
ආච්චි අම්මා එතකොට සෙහාරක් දනවන වචනයක් සෙහාර දනවන වචනේ මොකද්ද කියන්න බලන්න ආතා ආතා ආ හොඳයිනේ ආතා රිද්මි දනවන වචනයක් රිද්මි දනවන වචනේ කියන්න ආනමාලු ආනමාලු ආ ආනමාලු කෝලි කොට්ටු කියලා ලස්සන සින්දුවක් කියනවා නේද ආනමාලු හරි 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 ආනමාලු සෙජාන් සෙජාන් උද්දන්නලු වන්න වචනයක් කියන්න බලන්න සෙජාන් ආවාට 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 තියෙන්නේ කොහෙද සෙජාන් ආවාට තියෙන්නේ කොහෙද හාන්දේ නේද ඒකනේ බලන්නකො ලොකු ලොකු වචන දානවනේ අපේ සෙජාන් ආ මං හිතුවා සෙජාන් ලගේ ගෙදර හදපු ආස්මි කියන්න දෙ හදන්නේ කියලා නෑ නෑ නේද රසමලස ආස්මි කියන නෙමෙයි කියන ලෑස්තිලා තියෙන්නේ මේ ආවාට ගැන හරි 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 බොහොම හොඳයි ආවාට හා ඔන්න එහෙමනම් අපිට වචන ගොඩාක් හම්බ වුණානේ ආවලි දැන් අපිට පොතේ ලියලා බලන්නයි හදන්නේ ආ කියන්නේ කොහොමද කියලා දැන් බලන්න තෝරගන්න දස්පත් කටලේ දෙමාපිය උදව් කරන්න බලන්න ආ කියන අකුරු යාළුවා ඉන්න දස්පත් තෝරලා අරගන්න ඔන්න ටීචර් නම් හම්බ වුණා පුතාලාට හම්බුණාට පස්සේ හිතේ ආ මේ මොකද මේ අපි ලියපු අකුරක්මනේ තියෙන්නේ කියලා ඕ ලියපු අකුරකුත් තියෙනවා තමයි හැබැයි ඒකත් එක තවත් පොංචි කොටසක් එකතු වෙලා තියෙනවා එන්න ඒ කොටසත් ආවතින් විතරයි මේ ආ කියන ශබ්දය එන්නේ ඒ නිසා අපි කලින් ලියපු අකුර තමයි මේ තියෙන්නේ එයාටම පොංචි කොටසක් එකතු වෙලා තමයි පොතේ හැදිලා තියෙන්නේ ආ කියන ශබ්දය එතකොට එහෙනම් අද හරි ලේසි වැඩක් තියෙන්නේ කරන්න නේද බොහොම ලේසි වැඩක් තියෙන්නේ කරන්න මෙන්න බලන්න පොතාලගේ අකුරු යාළුවා හිදස්පත් කට්ටලෙන් අපි අරගත්තාම ඕනේ හිදස්පත් අපි තෝරගත්තා මෙන්න මේ විදිහට තමයි අපිට පේන්නේ ඉන්නේ අපේ මූණ තියලා බලමු බලන්න අපේ මූණේ ගොඩක් බලා ගන්න පුළුවන් නේද ඔව් එහෙමනම් අපි මෙයාගේ උදව්වේ මේ හිදස්පතේ උදව්වේ ඕන ලියලා බලන්නයි හදන්නේ කොහොමද ආ අකුර ලියන්නේ කියලා දැන් ටීචර් කිව්වනේ මේ අ අකුර හරියට ලියාගත්තදින් ඊළඟට තියෙන අකුරු යාළුව ටික හරියම ලේසියෙන් ලියා ගන්න පුළුවන් කියලා නේද පුළුවන් වෙනවා කියලා හරි ඒක දැන් පුතාලට පැහැදිලි වෙයි මෙන්න මේ වගේ අපි ලියන්න පටන් ගත්තාම ඉස්සල්ලාම හැබැයි ඉතින් හොඳට බලාගෙන ඉන්න ඕන බලාගෙන හිටියොතින් තමයි හොඳට ලියන්න පුළුවන් වෙන්නේ නේද ආ ඔව් ඔන්න එහෙමනම් බෝලයක් කරකුණා ඔලින් ගන්න එළියට ඔන්න ගන්න ඉස්සරහට අපි ලියපු අකුරක්මනේ මේ ලියන්නේ ඔව් අපි ගන්න අකුරක් අපි හැමෝම ලියපු අකුරක් ඔන්න ආ ඔන්න අප් ලියුවට පස්සේ මෙන්න මෙහෙම කොටසක් තියෙනවා පොතේ එයා දැම්මම තමයි මෙයා ආ වෙන්නේ මෙන්න මේ කොටස දැම්මම තමයි පුතේ ආ කියලා අපිට ලස්සනට සින්දුවක් එන්න පුළුවන් ආ කියලා ඔන්න ලස්සනට කියන්න යන්න පුළුවන් හැබැයි ලස්සනට කියනා වගේම ලස්සනට ලියන්නත් ඕනේ හරි ආයෙමත් බලමුද ආයෙක පාරක් වරන ටීචර් කියන්නේ හදන්නේ බෝලයක් කරකුණා මේ අකුර දැන් ඔයාලා දන්නවා නේද අ අකුර අපි මොලින්ම ලියනවා ඔන්න එතකොට එයාවත් ඔයාලා දන්න නැතුව ලියන්න ඕන අපිට හරියට අකුර යරෝ ලියන්න අ ලිවුවට පස්සේ ඔන්න පොංචි කොටසක් තියෙනවා ඒ කොටස හරියම පැහැදිලිව ලියන්න මොන්නේ පටන් ගන්න එක උඩට ගිහලා ඔන්න බෝලෙට කරකිලා ආයෙමත් පහළට චුට්ටක් කොටට කරකිනවා ඒ කොටසත් බොහොම පැහැදිලිව අපි හඳුනාගෙන ලිවිය යුතුයි පොංචි පොංචි කොටසක්වත් අතාරින්නේ නැතුව ඔක්කොම කොටස් ටික එකට එකතු කරලා තමයි ලියන්න ඕනේ හඳයි එහෙනම් ලියලා පෙන්නන්න බලන්න ටීචර්ට ආ අකුර කොයි වගේද කියලා තනියම නෙමෙයි ලියන්නේ මෙන්න මෙයාගේ උදව්වෙන් මේ යාළුවා වර ගන්න උදව්වට ආ කියලා ඔන්න ඉන්නවා හෙදස්පතේ යාළුවේ ඒ යාළුවත් එක්ක එකතු වෙලා අපි ලියමු නැති පොත්යක් තියෙනවා අපි ළඟ රෝල් නැති පොත් දෙකක් තියෙනවා එකක් තමයි අපි ලියන පොත මේ ඒක තමයි ලියුවේ ඊළඟට තියෙනනේ අපි අලවන පොත නේද පින්තූර අලව ගන්න ආච්චි කෙනෙක්ගේ පින්තූරයක් ආප්පේක පින්තූරයක් නේද ආ අලවල තියා ගන්න පුළුවන් ඊළඟට දැන් ඔන්න අකුරු යාලුව අපි අලවල අකුරු යාලුවගේ රස්ස ගොඩුම් යන්න ඕනනේ නේද ආ පිටිය නැගලා ගමනක් රවුමක් යන්න තියෙනවානේ අලව ගන්නකොට අ අකුර ඔන්න අලව ගත්තා ඊට පස්සේ දැන් මෙන්න මේ කොටස මේකෙන් තමයි ආවෙන්නේ මෙයා අලව ගන්න කොටනින්ද දැන් සමහර කට්ටිය මෙහෙම අලවයි සමහර මෙහෙන් අලවයි සමහර මෙහෙම අලවයි සමහර මෙහෙම අලවයි නේද එහෙම එක එක විදිහට අලවලා බෑ පොතේ මෙන්න මේ
ලස්සන මල් පෙත්ත සහ මෙන්න මේ එළියට කරපු කොටස ත්‍රිකෝණයක් වගේ හැදෙන කොටසක් තියෙනවා කියලා කිව්වනේ අකුරේ අන්න ඒ දෙක මැද්දට හරි ගානට හිටින විදියට අකුරට ගෑවෙන්නේ නැතුව මෙන්න මේ විදියට තමයි ඇලවිලා තියෙන උන කොටාලාගේ පොතේ අලවන පොතේ ආ කියන අකුර. එහෙනම් මෙහෙම යන්න බෑ, මෙහෙම ඇතට යන්න බෑ, පහළට එන්න බෑ, මැද්දට ගෑවිලා තියෙන්න බෑ, අකුරට මෙහෙම ගෑවෙන්න තියෙන්න බෑ. අකුර නොගෑවි හරියටම මල් පෙත්ත සහ ත්‍රිකෝණය කියන දෙක අතර මැද්දේ හරියටම සමබරව සිටින ලෙස ඔන්න අලවා ගන්න. මොකද පොතේ ඔයාලා දකින නිවැරදි අක්ෂරය තමයි ලියන්නේ යද්දී ඔයාලට එක ප්‍රයෝජනවත් වෙන්නේ. වැරදි පින්තූරයක් දැක්කොත් යන්නේ ඔළුවට මනසට වැරදි අදහසක් නේද? වැරදි රූපයක්. ඒ නිසා හරිම රූපය අලව ගන්න ඕන. ඒ රූපය උඩ ඇඟිල්ලෙන් ලියන්න ඕන. හොඳයි. දැන් අරගමු අපි ඇඟිල්ලෙන් ආ අකුර උඩ අස්සගුඩුම් කියලා අස්ස පිටේ ඇඟිල්ල ගෙනියන්නේ. ඇඟිල්ල තමයි ගෙනියන්න ඕනේ අකුරු යාළුවාගේ උඩ. හරි. පටන් ගන්න බලන්න අලවගෙන එහෙනම් කරමු අපි වැඩේ. හන්දා. ඔන්න එහෙමනම් අපි දැන් අම්මගේ තාත්තගේ පිටේ ලියන්නයි හදන්නේ. මොකද්ද පොතේ අද අපේ අකුර ආ නේද? ආ ලියන්නයි හදන්නේ. එන්න කියන්න. ඔන්න එන්නවා අපේ අම්මා අපේ තාත්තා අපි ළඟ පිටේ ලියනවා අපි. ඔන්න බෝලයක් ඇන්දා ඉහළින් එළියට පැන්නා. ආය ලොකු බෝල බණ්ඩියක් අරගෙන චුට්ටක් ඉස්සරහට පැනලා පහළට ඇවිත් උඩට ඇවිත් චෝටි මල් පෙත්තක් ඇන්දා. මල් පෙත්තට ත්‍රිකෝණයටයි මැද්දෙන් ඔන්න පුංචි අද කවයක් නේද මේ බෝල භාගයක් අපි ඇන්දා. හරි. දැන් පුතාල හරියට ලිව්වනේ. දැන් ඔන්න පුතාල අනිත් පැත්ත හැරෙන්න. දැන් අම්මයි තාත්තාගෙන පුතාලගේ පිටේ එක පාරණ මෙන්නිය දෙපාරකට අම්මා එක පාරකට තාත්තා ඊළඟ වතාවෙන් හරිද? හරි. දැන් ඔන්න අපි හරියට කල්පනාවෙන් ඉන්න ඕන අම්මයි තාත්තයි ඔන්න අපේ පිටේ අම්මා හරි තාත්තා හරි හරියට වඳිනවද කියලා. හරි. ආ ඇන්දා නේද? හරිද? හරිනේ. හා හොඳයි හොඳයි. එහෙමනම් ඔන්න ඊළඟට අපිට පුළුවන් අපේ තියෙනවනේ පොත. මොකද්ද ඒ පොත? අපිට උදව් කරන තවත් යාළුවෙක් ඉන්නවා. යාළුවෙච්ච පොතක් ඉන්නවා. ඒ තමයි අපේ කඩිරි පොත. කඩිරි පොතේ ඔන්න ආඳා මෙන්න ඉන්නවා. ආඳා. ආඳෙක් තමයි මේකේ ඉන්නේ. ආ මාළුවෙක් නෑ ආඳා කියන්නේ නේද? ආඳෙකුත් ඉන්නවා. ඒ කියන්නේ පටන් ගන්න ආනේ නේ. හරි. ඔන්න තියෙනවා පොතේ අපේ කඩිරි පොත. අකුරු යාළුවා ඉන්නවා. අපි තුන් පාරක් හතර පාරක් ලියමු කියලා පුරුදු වෙමු. ඊට පස්සේ අපි තනියම ලියනවා ඒ කියන්නේ දුර නැති පොතේ. හැබැයි එතන දෙන්න කලින් හරියටම දැන් පුතාලා හැඩේ පුරුදු වෙන්න කඩිරි පොතේ එහෙනම් ආ අකුර ලියමු. ඔන්න දැන් කඩිරි පොතත් අපි සුට්ටක් පැත්තකින් තියනවා. එයාගේ උදව් අරගෙනත් අපි ඉවරයි නේද? ආයෙමත් උදව් ගන්නකම් අපි එයාව සුට්ටක් පැත්තකින් තියමු. දැන් ඔන්න අපි තනියම දැන් වීරයෝ වගේ පුංචි වීරයෝ වගේ තනියම ලියලා බලන්නයි හදන්නේ. අනිත් අයගේ උදව් නැතුව ආ අකුර ලියන්න දැන් අපිට පුළුවනිද කියලා. හා එන්න එහෙනම් රෝල් නැති පොතට පොතේ අපි ඉස්සල්ලාම හිදස් පොත තියාගෙන ලියන පොතට. හරි. අපි දැන් ඔන්න මෙතන පුංචි පුංචි වෙනස්කම් කිහිපයක් තියෙනවා කරන්න නේද? මෙතන අපි බෝලට ගෑවෙන්න ලියන්න ඕනේ. ඔන්න බලමු බලන්න එහෙනම් අපි බෝලයක් අඳිනවා උඩින් එන්නේ. පයින බෝල කියන්නේ මේ තාත්තා ඔන්න नवानी හරියටම බෝල බාග දෙකක් දෙපැත්තෙම කරගෙන මේ බලන්න මෙහෙම විලක් අන්න හරියට මෙතන බෝල බාග මෙහෙම විලක් මෙතන එතන හරියටම බෝල බාග කියන විදිහක් හරි නේ. ආ මේක පරතවන්න බෑ කියන එක තමයි ඔන්න අදහස් කරන්නේ ටීචර්. හරි බෝල බාග දෙකක් තමයි දෙපැත්තෙම යන්න ඕනේ. හරි ඒත් එක මේ දෙක අසමාන වෙන්න බෑ. මෙන්න මෙහෙම තියෙන්න බෑ. ඔහොම තියෙන්න බෑ. මේ ගත්ත ප්‍රමාණයම දුරට මේ ප්‍රමාණයත් ඔන්න ඇවිල්ලා අවසන් වෙන්න ඕන. ඔන්න ඔය කියන කාරණා ගැන විශේෂයෙන් අවධානය දෙන ගමන් පොතේ අපි ලියන්න ඕනේ පුංචි කොටසක් වුණත් ඒක අකුරු නිවැරදිව යදලා තියෙන්න ඕන. හරි අපි ආයෙමත් ලියමු බලන්න. දැන් පිට තනියම ලියුවේ පොතලත් වන මාත් එක ලියන්නයි හදන්නේ. අපි ලියමු
मेतन सह मेतन बल दूर चुट्टा टीचर ब्रम 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 गिले स्टार्ट करा याने टीचर एनीसा टीचर ये विधि टीचर याना पार होंदे के बलागन इन्नोना बलागन इन्दले पुतालत मात के तेला लियान महारे एना गत बेंद गन बलान पेंसल पोत उडीन तियला हम पेंसल अते तिया गन बेंद लियान हितना माने पेंसल पोत उडीन तियला अंदे के बेंद गन मेरे तत बलागन होंदे लमई वागे देन एके अपे छोटे लमई हरिम होंदाई कियन दे अहन लमई इन यापित एक हरि नेद बोम होंदाई
සමහර මෙන්න මෙහෙම ලියනවා මෙහෙම බෝල බන්දිය දානවා ඕම්හම එතන ගොඩාක් කණ්ඩ දීලා තියෙන නේද ගොඩක් යාට කණ්ඩ දීලා බඩ ලොකු කරලා නැහැ බඩ ලොකු එකනේ නෙමෙයි ආ කියන්නේ ඒ නිසා මෙච්චර ලොකුට දැම්මොත් වැරදි අපි මෙච්චර ලොකුට දාන්නේ සාමාන්‍ය බඩක් මේ ආ ගානට යා කාලා ඔන්න බඩ හදාගෙන තියෙනවා හරිද සාමාන්‍ය බඩ බෝලයක් දාන්න ඕනේ ආ කරන්නේ ियान ඔන්න අප් ලියුවා අපි හා දැන් මම කියවනේ මෙන්න අවසන් කරන්නේ මෙන්න මේ දේශාවෙ කියලා ඊට වඩා ඉස්සරහින් යන පටන් ගන්න චුට්ටක් පහලින් නම් මොනවද ගියා ආයම චූටි බාණි බෝලයක් අරගෙන පහල වලට ගෑවුණා චුට්ටක් පොඩිට ඉස්සුණා හරි ආ ඊළඟට එක දෙක තුන चुट्टी शब्द कर आसन प्रमाण शब्द शब्द आला වචන හදන්න පුරුදු වෙන්න ආරය ආගම ආලය ආස නේද මේ වගේ වචන ගොඩක් හදන්න පුළුවන් පුතාලට ඒ හදන වචන ලියන්න ලියලා බලන්න පුළුවන් ද කියලා එහෙමනම් ඒ සඳහා ආරාධනා කරමි තවත් අකුරු ඉගෙන ගන්න අපිත් එක්ක ඉදිරියට එකතු වෙන්න කියලාත් ඔන්න ඉල්ලීමක් කරමි අදට අපේ පන්ති අපි නිමා කරනවා එහෙමනම් හැමෝටම I love one.